පවතින කොරෝනා අවදානම් මත ඔක්තෝබර් 29 වනදා සිට දින 3ක් බස්නාහිර පළාතට ඇඳුම් නීතිය පැනවීමට රජය පසුගියදා තීරණය කළා. බස්නාහිර පළාතේ ජනතාවද දින 3කට සෑහෙන ආහාර පාන ආදියගෙන විත් ඇඳුම් නීතියට සූදානම් වුණා. නමුත් දින 3ක් ගෙවෙන තැන ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැය කිහිපයක් හෝ ලබා නොදී රජය නැවතත් තීරණය කළේ ඇඳුම් නීතිය තවත් දින 4කින් දීර්ඝ කිරීමටයි. මේන් දින 3කට පමණක් සෑහෙන භාණ්ඩ නිවෙස්වලට ගෙනවිත් වූ ජනතාව පත් වූයේ දැඩි අසිරිතාවයකට. මීට විසඳුමක් ලෙස නිවෙස් ගානේ ගොස් භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළඳුන්ට බලපත්‍ර ලබා දීමට රජයේ පියවර ගත්තත් එය රජයේ තවත් එක දේශපාලන මගඩියක් විනා ජනතාව ගැන සිතාගත් තීරණයක් වූයේ නැහැ. පසුගිය මැතිවරණයේදී රජයේ දේශපාලඥයන්ට සහාය දැක්වූ පුද්ගලයන්ට සහ රජයේ මැති ඇමතිවරුන්ගේ හෙංචයියන්ට භාණ්ඩ අලෙවි කිරීමේ බලපත්‍ර ලබා දෙන ලෙස පවසා ආසන සංවිධායකවරුන් විසින් ඔවුන්ගේ නම් ලැයිස්තු අදාළ බලධාරීන් වෙත දැනටමත් යවා ඇති බව සමහර ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ගියවර කොරෝනා සමයේදීද මෙම වෙළඳ බලපත්‍ර වැඩි ප්‍රමාණයක් ලැබුණේ දේශපාලඥයන්ගේ හෙංචයියන්ට බව රහසක් නොවේ. නමුත් ගියවරටත් වඩා මෙවර තත්ත්වය දරුණු වන්නේ ගියවර මැතිවරණයක් ළඟ තිබු නිසා ජනතාවට සහන දීමට දේශපාලඥයන් සැදී පැහැදී සිටියත් මෙවර එවන් තත්ත්වයක් නොමැති වීම නිසා මැතිවරණයට පෙර සහල්වලට බිත්තරවලට සැමන් පරිප්පුවලට පාලන මිලක් තිබුණත් දැන් පාලන මිලවල් ගැන වචනයක්වත් ඇසෙන්නේ නැහැ. නිවෙස්වලට එන ජංගම වෙළඳුන් අලෙවි කරන භාණ්ඩවල පාලන මිලක් පැනවීමට මෙතෙක් රජය තීරණය කර ඇත්තේ නැහැ. මෙම නිසා තමන් කැමති කැමති ගානට භාණ්ඩ අලෙවි කිරීමට ජංගම වෙළඳුන්ට අවස්ථාව සැලසෙනු ඇති. ඇඳුරි නීතිය නිසා ආදායම් මාර්ග අහිමි වී මේ වන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඇඳුරි නීතිය පැනවීමට පෙර බැංකු හා උකස් බඩු කඩ ඉදිරිපිට පෝලිම් සැදී සිටි මිනිසුන් ඊට සාක්ෂි සපයනවා. නමුත් දරුවන් බඩගින්නේ තැබිය නොහැකි නිසා අතේ ඇති අවසන් රුපියල් කිහිපයක් වියදම් කොට මෙම වෙළඳුන් කියන ඕනෑම මිලකට මොනවා හෝ මිලදීගෙන දරුවන්ගේ කුස පිරවීම හැර වෙන විකල්පයක් දැන් ජනතාවට ත්‍රිවි නැහැ. දැන් බිත්තර ගෙඩියට රුපියල් 10යි පාලන මිලවල් නැහැ. බිත්තර ගෙඩිය 20ක් වුවද 25ක් වුවද ජනතාවයේ මිලදී ගත යුතුයි. ටේප් පටිගෙන පොල් ගෙඩිවල වට ප්‍රමාණය මනින්නට දැන් ජනතාවට හැකියාවක් නැහැ. පොල් ගෙඩිය 100ක් වුවත් 150ක් වුවත් ජනතාවය මිලදී ගත යුතුයි. හැම දෙයකටම හමුදාව පෙරට දමා ගන්නා රජයට පවා හමුදාව යොදවා සාධාරණ මිල ගණන් යටතේ සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාවට භාණ්ඩ අලෙවි කිරීමට හැකි බව තවමත් මතක් වී නැහැ. එක්කෝ රජයට අමතක වී ගොස් නැත්නම් තමන්ගේ හෙංචයියන්ට හා ගෝලයින්ට මඩිය තර කර ගැනීමට ඉඩ ලබා දිය යුතු නිසා රජය වොමනාවෙන්ම එය අමතක කර තියෙනවා. සාමාන්‍ය ජනතාවට ව්‍යසනයක් වූ කොරෝනා පවා දේශපාලඥයින්ට හා ඔවුන්ගේ ගෝල බලයට ගරානාවක් වී තිබෙන්නේ අන්න එසේයි.